සදු සදු සු පන්නත්න පළමුයි පුරණ නාමල්විහරේවිහරාධිපති තෙන්පත් නායකු සාමින් වහන්සේගේ අවසරයි කරුතර. මහා සංගරත්නෙන් අවසර ශ්‍රද්ධවන්ත පෙන්ගතුනි අද කුඩපොල කීඩපොල පුරාණනාමල් විහාරේ ධර්ම දේශනා මාලාවේ එක්තරා දහන්වැඩසටන. මේ දහන් වැඩසිටහන ශ්‍රද්ධහ රූපවාහින විකාශනය කරන්ට දායකත්්‍රය දරමින් ඔඇත්තන්ට ධර්මදානය දෙන්නේ කුරුණයගල නාගස් හින්න පදිංචි DH JP ගුණසීලී මහත්මය ධර්මාවබෝධය පිණිසත් විශේෂයෙන් වසරකට පෙර වසරකට ආසන්නේ අකල් මරණයක මේ පරලෝගය AW නලින් අරුණ චින්තක පුතාට ගෞතම සසුනයේ පිහිට ලැබීම පිණිස සිත්පාර්ථනා කරන්ටත් ඒවගේම කිඩපොල පන්සලේ ගරු ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දිනාන්ට සිත් ප්‍රාර්ථනා කරන්ටත් මුල්කරගෙන අද ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. මේ බණ ටික අපිත් බණක් කැහුවා කියලා කුටුකුටු ගගා බනාහලිවෙර වෙලා යනකුට කිය කියා යන එකක් නෙවි ඔය ඉන්න ආශනයම ඔය ඉඳගෙන ඉන්න විදිහම හිතුනොත්හෙම අනේ මවු දැන් කොසිදීන්නේ අපිට මෙච්චර කාලයක් මොකක්දුණේ අපි කොහොමදින් ගැලවෙන්නේ කියල හිතුනොත් බණටක හලා නොුවන තියෙනවනක් එහෙම හිතෙනවා. මං අද ඔබට කියල දෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මෙවැනි දහම් පරියායා. දවසක් සඟ පිරිසමැද අපි බුදුරජාණන් වහන්සේ මේ මහපුොළුවන් නියසිලට පස් පිඩක් ගත්තා නියසිලට කිරීමට පොඩ්ඩක්නනි පස්ස එකතු වෙන්නේ. බුදුරජාණන් වහන්සි යහනව සංගයාගෙන් මෙ දැන් රහතන් වහන් ේලා. පංවත් මහනන මේ නේසිලේතියෙන පස්්ටිකද වැඩි මහපොළුවී තියෙන පස්ද. සංගය අෞත්තර දෙනව ස්වාමිණී භාග්‍යතුන් වහන්ස මේ නේසිලේතියන පස්ටිගට මේ ම නේසිලේතියන පස් ප්‍රමාණෙන් කොහොම ගුණ කරලා කියන්තද. උපමාවක් නෑ සංක්‍යාවක් නෑකිව මහාපොළොවේ පස්මයි වැඩී නියසිලට ගට පස්ටික නිවීකිව. බුදුරජාණන්සේ වදන්න ඒවමවකෝ භික්කවේ පින්වත් මහන අන්නෙහි වගේ මේ මිනිස්සු අතරින් මැරණ අයගෙන් මහපොලෝ වගේ ප්‍රමාණයක් සතරපායි යන්නේ නියසිලට වගේ ගත් පස්පිඩ වගේ ප්‍රමාණයක් තමයි ආයෙත් මනුස්සෙක් වත් වෙන්නේ. සියල්ල දන්න සියල්ල දක්නාවූ තතාගතයන් වහන්සේ යම් රාත්‍රියයක සම්බා සම්බුදු වනාද. යම් රාත්‍රියක පිරිනුවම් පානවාද ඒ අතර දේශනා කරන දේ සබබන්තන් තතේවහොති නොව්්‍යතා ඒ විදිහටමයි වෙන්නේ වෙනස් විදිගර වෙන්නේ. එහෙනම් මැරෙන මිනිස්සු අතරින් මහා පොළොෝවගේ ප්‍රමාණයක් සතර අපායි යනවා. නියසිලට ගත්ත පස්පිඩක් වගේ ඉතා මස්සුළු පිරිසක් ආය මනුස්සික්වොත්ත වෙන්නේ. මම මේ අවුරුදු පහලවක් විතර කාලයක් ඇතුළද. මටත් මිනිස්සු මැරෙනවා හණ්ඩ ලැබෙනවා. ධර්මයේ දියුණු පවුණු කරන සංගය ඉන්දන නිසා. ඒවගේම යං යං විදිහකට සත්පුරුස ඇතු ඇසුර නිසා මිනිස්සු මැරුණට පසේ ඉපදන තැම්මං අහලතයනවා. මේ අවුරුදු පහලවක් වගේ කාලයක් ඇතුළලට මැරිච්ච මිනිසුන්ගෙන් තුන් හතරදිනහි දිවිල්ලූ කිපදිලතිීම. අනි සියලු දෙනා දුගති. අවුරුදු පහලොට මිනිස්සුන්ු හතරපස් දිනැද මැරුණ දවසකට සුරාවවිම්ම කීදනෙක් මැරෙනවද බෙල්ලි වෙල්ලාගෙන කීදනෙක් මැරෙනවද මැරෙන මැරෙන සත්වයා කොහෙ දෙයන්නේ ඉදි උපාසකම්මල සිලුත් ගන්නවානේ ඔය අවුරුදු පහල වැතුලටත සිල්ගත්ත උපසකගම්මලාව මැරින් ඇතින හයහත් දහක්වත් සිල්ගත්ත උපාසගම්මලාටත් වෙන වින්න හය මේ ඇත්තමෙන මේ පරියායෙන් තේරුම් ගන්න. වෙච්ච දෙයක්. අනුරාධපුරේ කිට්ටුව ගමක ආචයම් මකිනෙක් හතර පෝයිඩම සිල්ගන්නවා පන්සලේවත් අසපයවත් නෙවෙේ. ස්වර්ණ මාලී වහන් සෑරජාණන් වන්සගේ මළුවේ එක පෝයක් නෙවේ හතර පෝයිටම දැන් ගොඩක් උන්දල සිල්ගත්තට පසේ හතරට මල්ල කිල්ලි ගහගෙන ගෙදරයවනේ මුන්දැහෙම නෑ රෑල්ලිවෙන කල් සෑ මල්ුවේන්නේ ොඩක් සිල්ගත්තත් මිනිස්සු අවසානය ලෙඩිවෙලා ලෙඩෑන්දී හරි ස්පරිතාල බට ගාල හරි තමයි වයස ගච්චිලව මැරන්නේ. මොන්දැහෙමනෑ පෝයේ දවස සිල් ඇරන් ඉදදිින් රුවන් වලි සෑ මළුවම මැරුණ. ගංහතක පැතිරිලගිය දෙවුලෝගී වග මීන්දැන් පොඩිදුව ගැංගටනවා මළපිරිීතියක් වෙලා මේකාදාහගන්න පුළුවත් දෙයන්න වී. ඒරි පස්සේ මල පෙරේදිගේ මැහුවා. උඹ හතර පෝට සිරුගත්තා නේද රුවන්ගලි සෑ නේද හිට. රුවන්ගල සෑන මලක් පුදලත් මිනිසු දෙවුල්ලෝ ගැන වනේද. රුවන්ගලි සෑය පඩියට වැඩකරපු යත් දෙවු්ලෝ නේ දන්නේ. උඹට මොකක්ද මේ වනේ කියලා. පංහතුනී දෙවියන්ට දෙව්ලුව ඉපදුන පින පේනවා ප්‍රේතයන්ට ප්‍රේතෙක් වුණ පාපේ පේනවා අපායිගේකාට යම රජ්ජරුව කරපු පාපේ සිහි කරනවා. මිනිස්සුන්ට වගක් මතක නෑ ඕක තමයි ලෝකී අර ප්‍රේතිී පොලොවේ අත්ගගහ මේ කටින් කෙල වැැක්කිරී වැැක්කරී කියනවා කන්නු ගඳ ගහන කටින් කියනවා අපි සල් ගත්තට ර බුදියනකොට රුවන්ගලි සෑයට පස්සහරවල බුදියගත්තේ එහි පාපේ රුවම්ගලි මහසෑයට පස්සහරූපක කෙනෙත් දුගතිය පැද්දවානම් දැන්හි නම් අන්ඩිල කරන වැඩ නියසිලේ උපමාව හරි ඒ කාම්ස සත්්‍යය මුොදලැ සීලය කියල හිතන්නේ සුදුරෙද්ද පොරුවගෙන ඇවිල්ල උදේ පාන්දර අතට සුදුරෙදික කඇල්ලකු තරම් මේ බණමඳුවට ඇවිල්ලා බිත්තියට හේතු වෙලාකුද දෙක ඉස්සර හැට දෙක්කොරගෙන ඉඳගන්න ඔලුව පාත්කරගෙන ඉන්නක තමයි අපි උන්දලාගේ සීලේ. සිල්පදාට දන් නැතිවී අවුරුදු ගනන් හැම පෝයකටම සිිල්ගන්න සිිල්පදාට දන්න ඇැතිේ ආච්චිල සියලෙන්වා. අහෝෝ මෙවැනි ධර්මයක් ඇහිලත් අව බෝධයම් සීලයක පිටට බෑ මාරයි උතුරු සලුව ගලොපොම සීලිීවරයි කිය හැන්දෑවැඩි උතුරු සලුව ගලවල හොන්තට කන්නවා. ඉස් රුවන්ගලි සහත් සිල් ගන්න අයට. උදේ පාන්දරමි දැක්ක කෙනෙක් කිව්වා. රුවංගලි සහේ පෝයට පංහය දහක් සිල්ගරනවා පාන්දර හතරට මාළු පානුුවී කැඳ ද්දෙන්ෙනවලුවොක් කෝටම. ඔක්කෝම කනවබොනම පාන්දර හතරට විකාලභෝජනා සිල්පදේ සමාදංගුණෝ. හ ඉර නැගෙන කල් ආහාරයක් ගන්න බෑ එක තමයි සීලේ. මහසෑ මළුවම හාර පන්දහාක්ගේ සිල් කැඩෙනෝ. බොරුවට උජාරුවට තමන්ට ලකුඩු දාගෙන ඉන්නවා අපි තරුවන්ගලි සෑේ සිල් ඇරං දැන් දෙවුලෝ යන්න කියලා. සෝභනයට දෙවුලොෝ යන්නේ සත්තියට දෙවුලෝ යන්නේ. රුවන්ගලි මහසෑයට පස්ස දමපු අම්මට එහෙම වඋනානං. බෝධවලට කුළල දික්කරගෙන ඉන්න වයසකුන්දලා ඉරණම කිසිේද. හොයාගන්නට නැති ඇති චෛත්‍යයකට බෝධියකට කකුලද්දාපු නැතිකි. කිසිස් රද්ධාවක් නෑ. පිංවත්න ඉස්සර සඝයා සිිල්පද පණවන්න කලින් ලෝන සෝරවික කියලා මත්වතුර බිවා අපි ගත්තු තදකාල තිිලිද්ජවාගේ සිල්පද තිබෙන සුරාේරේ පා කියර. සාගත කියන ආන්දුරුවන්ට එක පෙවුණ ගොඩාක් පිින්ඩ පාති පොඩ්ඩ පොඩ්ඩ ලබුණ බිව්වා. හොන්තටම වෙරිවෙලා කානුවක වැටුණා සංගය අඋස්සාගෙන ගෙහිල්ල වෙහිරී තිබ්බ. බුදුරජාණන්සේ බලන්ට වැඩිය භාගතු වන්සේ ආසනය ඉද්දීං මේවාගේ ඇඳේ ඉන්නවා සාගත හදුුරු සගගේ ඔවලුදදාලා තිබේ බුදුරජාණන්සිගේ පැත්තට. අ හාදුර වෙරි මර ගාතේ කැරකිල කකුලදානව බුදුරජාන්ක පැත්තට. දෙතුන් අදාවක් ආයසමතුනී ශාස්තෘන් වන්සේ වැඩින්නේ කියල හරවනවා ආයත් කකුලදානවා එදා බුදුරජාණන්සේ සංඝයගෙන හොවා පින්වත් මහනනේ මේ සාගතට කලින් තිබ්බ ශ්‍රද්ධාව දැන්තිනව දහවා අනි නෑ ස්වාමිනය වෝ. මොකක් මුල් කරන දෙක කිවේ භීබියක මුල් කරගන නෙවෙයි මොකක් මුල් කරනද කිවේ කකුල් දෙක දහපික මුල් කරගෙන. යම් දෙයක් බිවට පසේ ශ්‍රද්ධාව නැති කරන වනං එවැනි දෙවල් බෝඩ ඕනිද කිළෙහවා නෑස්වාමීණය කිවා අන් නිදාතුන් ලෝකටම බුදුරජාණන්සිේ සිල් පදී පෙනෙව්වා සුරාමරේ පානයේ පාචිතය කකුල් දැමිය මුල් කරගනවා සුරහ වලදීම සිිල්පද්දිකට හනියක්ය. ඒ වගේ දෙකුණ මෙහිනම් හොඳයි බන මඩුවට ගාම කකුල් දික්කරගරු. කරන්න දෙන්න වටාපද තියාගෙන මෙම බණ කියන මූුණ විතරක් පේන්ට කොයි වෙලා කකුල් දෙකහෙම මේ කොරයි දන්න වයසකුන්දලා. නොදකින් කියාගෙන බණමණඩු ඉඳගන්නේ. මේ ලෝකසත්වයා ඒ අගහුරේ මුල් කරගන්න දුගති උපදිනවා. ඒවයේමන කොල්ලොකුරුට රුවන්ගලි මහන් සෑ ජයිසිරිමහ බෝධිනහන්සේ දළද හාන්දුරෝ මයි අංගලනි සෑහහි සේරවිල සෑය උතු ඒවගේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනවලද කැමරා ඇරගෙන පොටෝ ගහගා වීඩියෝ කරන කොල්ලෝ මැරුණට පස දුගතියයි. සමාවගත්තේ නැත්තන් දුගතියයි. තුන් ලෝකෙට අග්‍ර ශාස්තෘූ බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ කිසිීම කෙනෙක් අත උත්සන්ඩ දක්ෂයෙක් මේ දෙවියම් මරු බමන් සහිත ලෝකේ නෑ. බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ අධදෙක එකතු කරලා. සිරසේතියාගෙන සාධකාර දෙන එකක් තියෙන්නේ. කැමරාපෝර්ණ උසන්නෑ පින තියෙනවන වැරද්ද වැරද්දවසෙන් තේරු ගණඩ නිහතමානිනං ඒ පිංවන්තයා ස්වර්ණමාලී සෑරජුන් වහන්සේ ළඟට ගිහිල්ලා දොන්්ඩ නමස්කාර කල්ල විච්චි වැරදිවලට සමාවැරං අලුතින් හැදන්ට ඉක්මනට වහ වහා කෞද දන්නේෙහිට මැරීද කියලා. මැරෙනකුට පව් කන්දරාවන් තියාගෙන මැරෙන්ටි පා. රුවන් වලි මහන්සෑ මලුවයි පෝයිදාට පහුවද හතර කුණේ පරිවාර චෛතළඟට යන්න බෑ කියල මට හන්තුරනමක් ඇවලකිව ම ගේදෑ. චූගන්ද රෑට සිල්ගන්නවුම් රෑ අඩනින් දෙෙන් ඇවෙල චූ කරනවා. මේ සත්වයා සුදුරරිද්ද පොරවාගෙන හිටියට මැරුුණට පසේ ගොහි උපදී. මම දැකල තියෙනවා සිල්ගත් උපාසක ඇත්තෝ පන්සලේම පෝය දවසට සිල් අරම් බෝධයට එහා පැත්තිෙන් ගිල බීඩි කොට ගන. සුදුරෙද්ද පොරවාගත්තර සුගතියයි චෙල් හිතන්ඩිපා. සියල්ල දන්න සියල්ල දක්න බුදුරජාණන් වහන්සේ නිරසිලට පස්පිඩක් කරන් වදාලා පින්වත් මහරනී මැරෙන මිනිස්සුන්ගින් දෙව්ලොහ මනුස්සෙක්කවෙන්නේ මේ නියසිීලට ගත්ත පස්පිඩ වගේ. මහපොළො වගේ ප්‍රමාණයක් සතර අපායින් කියලා. මොන්ව සෝභනය තිබලද ඇයි මේ මිනිසු පින්කරන්න නැද්ද වෙෙහිරවි්‍යාරහදනවා පන්සල් හදනවා ඇති මිනිසු දෙව්ලොෝයන්ගෙ බයි ඒවා කරන්නත් නමට නම්ම කියනවා නම් ඕනම ජරාවක් මේ බුද්ධ සාාසනයෙන් අපි දසාසනට කොච්චර අපි දසවෙන්ඩ ඕනද මේ සතරාපායි නිදහස් වෙන ධදර්මයක් අපි දැහෙනවට. මේ සඟරුවන දකිනෙකට කොච්චර පහංවෙෙන්ඩ ඕනෙද සමහර පන්සල්ලල දයනවා පන්සලි මොකාකාරරි වැඩක් කරනවා පුරු සෙට්ි එකක් ගෙනැත් දෙනවා ඒක කටින බාරගන්නවා එකකොළ උපාසකම්ම හාන්දුරන්ට කතා කරන්නේ තමන්ගේ මිනිහට වගේ. නිරේ උපදිනවා මැරුුණට පස්සේ. කටින සීයක් කළත් සංගගහුරවේ. මේ කසාාවත මේ ලෝකෙන් නැතිවෙල යන දවසක්කෙනවා. මේ කසාාවද ලෝකෙන් නැතිවෙල යන දවසක්කයනවා මේ කසාාව තායි ලෝකට පහළ වෙන්නේ බුදුකෙනෙක් පහලවෙලා ඒහි භික්‍ෂු භාවෙන් තමයි සිවර ලෝකට දෙන්නේ. ඒ බුදුරජාණන් සිට සිවර දෙන්නේ මහ බ්‍රහ්මයා. මේ සිවරදාගන්න බැරුව කී කෝටිිය කඩහන්ඩා වැලිපි වැල පින්නුවද හොඳ ටිගනගන්න පුළුවන් වත් පෝසක්කං හම්ු කරන්න පුළුවන් මහන ෙන්ද බෑ. පබෙක්කාරීම සිවුරද්දාා ගත්තන සංගයා. එරමසිගේම අදකාලේ හාමුරන්ට ඔය බැන්නට වැඩ නෑ බං කමන්නය පවසිද්ධ වෙන්න කියනවා. එහෙම කියනේ උ උන්ගේ පවුල එකෙක් මැරුණට පස්සේ හේවිසි ගහගෙන හද්දවසි ධානයට වඩම්වනවා මරිච්චකාට පින්දෙන්ද. ඉදුර මැරිච්චිකාට සංගයට දීල පින් සිද් වෙනවා නම් බයිනකුට පවසිද්ධවෙ නැද අහෝ. මේ ලෝක සත්‍යයා ඒ වෙලාවට ඒ වෙලාවට තමන්ට වාසිවිදියට වචන හදාගෙන දුගතිය උපදනවා. ගොඩාක් කාන්තායගේ මූුණු පේන නිසා කාන්තාවත් දෙව්ලෝ යනොහද සතරපාය වැටනොද කියෙලා හරියටම තේරුම් ගන්න ක්‍රමයක් කියල දෙන්න. බුදුරජාන් වහන්සේ වදහනයි. බුදුරජාණන් වන්සේ අනාත පින්ඩික සිටතුමාන්ගේ නිවසට වැඩිය නිවසට වැඩියට පස්සේ ගෙදර පිටිපස්සෙන් සද්ධයක්කේනවා. ස්ත්‍රී කටහටක් කටහැකර ගෑනු කෙනෙක්ගේ ගෙවල්ලල් ඉන්නවාන උපතිම් පෞකාරකමට කතුරවාගේ කට පිහිටනවා. බුදුරජාණන්සයහනවා සිටිතුමනි මොකදමේ සද්දේ අනේ ස්වාමිණී මේ විසාකා මහෝපාසිිකාවගේ නංගී පුතාර ගෙනාවා හොඳ පවුලක් නෙව කියලා ඒගේ කට කිවය සුජාතානම් ෑගේ ඒවස් භාග්‍යත වන්සේ වදාලා එන්ට කියන්න කිවව මේ සසර පුරාවටම පෙරුම් පුරද්දිී යහපද්දයකට කතා කළොත් කවදාවත් නෑවිත් ඉඳල නෑ බුදුරජාන් වහන්සේ ඒ නිසා බුදුරජාණාන්ේ යංකිෙසි කෙනෙකුට එන් කිවෝත් ඉරහඳද පලාගෙන හරිිය කෙනයි තින්තිෙන. නැ ඉ ඒ නිසා සුජානතා මේ ලෝකයේ බිරින්දැවුරු හදදිනක් න්නවා ඒ හත් දෙනාගෙන් ඔබ කවද්ද. ඒ ප්‍රශනය ඔයාල ඔයාලට නිල්ලග ප්‍රශනේ තම ක රුත්ත්‍ර දෙදන්න කලින් ඔය හ දෙෙන කවද. ස්වාමිණී හද දෙනා දන්න නවකිවා. සුජාතා එක බිරිදක්ක ඉනවා. දැ මෙකනේ බිරි දැඇවරු ගෙන ඒ බිරිද මේ වගේ කිව්වා ස්වාමියයා යම ගේනවාද ඒ හොරගන් කොරනවා ඕන්න වැඩෑර ලැවෙලා සැට ගලවලති නහිමීද සසාකෝට අත දානවා සල්ලි අතුරු දහන් වෙනවා මෙයා ගමන් බිම යන මනුසය දන්න හොර වැඩ යං ගෙදරක ගෑනු කෙනෙ මනුස්්‍යයට අහුුවෙන් ඇතුව මනොහරි වැඩ කරනවාද ඒ බිරිද සොර බිරිඳක් චෝර බරියා මේ මනුසය පෝර් එක ගරත් දෙන්නේ මේන වෙන උන්ට මැසේච් කරනවා සුර වැඩ. බැංකූලෙන් අයාරම් මනුසය දන්නේ සොර වැඩ චුර භරියා. ඉවාස හවා බුදුරජාණන් වන්සේ දේශනා කරන්නවා ඊළඟට ඉන්නවා බිරිදක් වදක භරියා වද දෙනවා. කෝමද වද දෙන්නේ. කොල්ලු කල්ල යාල විචකාලට පැය ගනම් මෙසේජ් කරනවා ඒ යනවා මේ යනවා කතාකු රේලිවිනි කල්. බැන්දර පස වාසේ ඇයි මිනියා ඉන්න කැරගගා කඩී. රේ නවට දහට ගෙතරෙන්නේ. ඇයි වද දෙනවා කඩීළඟ ඉන්න සැනසිල්ලක්. කියනගැනී සැනසිල්ල ඉන්ඩ දීපන් කියවා නෑ කට හැකරයි. කච්ච කච්චේ වදක බරියා. දුරජාණන් වහන්සේ වදාලා තුංගනි භාරියාව තමයි ස්වාමි භරියා ස්වාමි භරියා කෙල කියන්නේ ඇ තමයි ලොක්ී ගෙතර ලොක කියන්නේ දැන් සමහර ගෙවල්ල්ල පරිපාලනය බිරිඳාතය තියෙනවා ඒක දැහැමි ඒක දෙන්න කතාවෙලා කරන්නේ මේකවැනි මෙයා ගන්නවා බල්ල ඇත්තට මෙයාගේ අතතේ ඉන්ඩවන ස්වාමියයා වරෙන් පලයන් අපි ලඟටුව නොෝන්ලයිනවන ෝන කරගෙනවා කියන හතේ දදුගෙන ගහිල්ලවාහනෙන් පොර්ණ කරෙනවා වැඩකාරය වගේ යන් ගෙදරක මිනිහ වැඩකාරය වගේ තියාගෙන න්නවද ඒස්ත්‍රීරි කියන්නේ ස්වාමි බරියා ඒ ගෙදර ලොකෑ සමහර ගෙවල්වල ගෑනගේ මේ මට මයිකකින් කියන්නට බැරි ඇඳුම් පවා හෝදන්ට ඕන මිනිහ කියලාම අපිට මිනිස් වල කියනවා ස්වාමි බරියා උයන් ෝනෑ ඒකට කණ්ඩ දෙන්න ඕන තේක හදල දෙන්නට ඕන සමහර පැතිවල මරෙක මහන්තෙ ගැන විස්තර කිවවා නෝනට උද්දේ වැඳල කිවවා වැඩට අන්නුව නැත මන සති ස්වාමි බරිය හදැද නටකයිදකි පස්ස කතා කරුව මේ බ්‍රහාරයාවරු ආයිලඟට දැන් එකක් කරන්න හදදනෙක් න්නේ දැන්තුන් දෙනෙක් කිව්වා හරිදා ගණ්ඩ කෝකදකෝකද කෝකද කියලා අටදිනෙක් නෑ ලෝකේ හතා ඉන්නේ ඔබ බැඳලානම් ඔබ විවාහකයිනම් ඔය හද දෙනා එක්කෙනෙකුට අයිති වෙනවා මයි සදැම්ම හරිදාගෙන යන්න ඔය කොඩ තුන නම් කාගුවක් පිරිල නැතු ඇති. ඊරිවාස්සය හතරවෙෙන කෙනා තමයි බගිනි බරියා බගිනිි බරියා කැනෙ සහෝදිරක් වගේ. මන්ගේ නංගි වගේ තමන්ගේ අයියට ගරු යටහත් පහත්කන් යන්සේද නෝනත් තමන්ගේ ස්වාමියයාන්ට ඒ වගේ නංගි කෙනෙක් වගේ සකි බරියා පස්වෙෙන කෙනා සකි කියල කියන යාළුග වගේ හිනා වෙනවා කතාාවගන තරහා වෙනවා ඉක්මනට හොඳයි තරහුුණනත් මහත්තය කන්නැතු ඉන්නොට කැමිති නෑ අද කාලේ ගෑන තරහුණොත් එදාට කෑමන එක බවලතේ කිව්ව කියල කොල්ලෙක් කඩාන්ඩා කියන අවුරුදු තිස් දෙෙහි විතර කොල්ලෙක් ඇැවිල්ල කියනවා ගෑන කිව්ල්ලු තොට තම්බත් සම්බඉන්න මට බැ. ඊර් පස්සේ මෙ අහෙමන තරහාව වෙන හොඳ ඉක්මට හොඳයි තරහවෙල ඉඩ බෑ යාළවා යාළුව වගේ එ හිනාාවෙන එක ගම බිමන් වයසකුන්ද ඉදිරිසිැයි මුන්ගේ මන මලක කියල බයිනවා එඒට ඒදන්න නා වෙල ටව්න එකටගල කතා බා කරල ගමනක් යැනුට දෙන්න එකටගේ යාලුව වගේ සමහර පවුල්ල ඉන්නවා නෝන මිට්‍ර පන්සියයක් කිස්ස රෙහි යන්නේ මට්‍ර පන්සිය මහත්තැ පිට පස දෙන්න එකට නෑ කෙට්ටු ගරන්න බෑ එතිකට යාලුව වගේ ඉන්න බ බිරිඳට කිය සකි භාරියා. ඒළඟට ඉන්නවා බිරිඳං. ඒ මාතු බරියා මාතුකැන අම්ම කෙනෙක් වගේ. අම්ම වගේ. ගෙදරින් ගියත් බදන් අන කරදරයක්ක් වතුී දන්න කෝල් කරල බලනවා උයල්ල තියෙනවා. මොනහ හිටමුණුවද ක්ඩ කැමිති දී කියලා හල බලනවා. අනේ වරදක් වුණත් සමාව දෙනවා. අම්ම කෙනෙක් වගේ. ඒළඟ බිරින්ද තමයි දාසි බරියා. ඕ කයි දැන්ති දදාසි භරය කියයන්නේ මිනියා සල්ලාලයි ඉවසලන්නවා වැඩඩකාරයෙක් වගේ කිසිම හොඳක් නෑ කෙදර මෝල්කක් කළත් හොඳක් නෑ ඉවසලයින්නවා වැඩකාරයෙක් වගේ තමන් ගමන් බිමං යන්න කැමිති ගෙන්න්න ගෙන යන්නෑ ඉවසලයින්නවා වැඩකාරයෙක් වගේ දසි. නොම ගැන්නේ මිනිහ වල්කම් කරනවා පේනවා දැනගන්න ලැබෙනවා. ඉවසලයිවා. දාසි වගේ. ඕනව මිනිහෙක්ක අටතේ ගැනෙ මේ ලෝකයේ මිනිසුන්ගේ මිනිහලගේ වැරදි තියෙනවන. ඒ හැම මනුෂසයකුටම ළඟ බිරිදක් න්න න එක්කම ක්‍රම හිතියන්නේ දසි වගේ. ඉවසලයින්නවා. අඩු පාඩු කියන්නේ. අද නුසඇතක බුදියගන්න කත් හිට ගහිල වැඩ පුොලිචිනො ගෑනවා. ලැඩ්ජයි. මෙහෙම නැයිව සලන්නෝ දහසි බිරිඳ. ඔන්න හදදනයි. අනිවාරෙන් ඔබ ඔය හදදනාගේ එක්කනකු අයිති. චෝරබිරිින්ද වදක බිරිද ස්වාමබද ස්වාම බිරිද කියැන යා ලොක්කකිි ගෙදර. ස්වාමිබිරිින්ද මාතුබරියා. බගිනි බරියා සකි බරියා දාසි බරියා. මම් බිරිදැවරු ගැන කියන්නෙවෙගේ කාන්තාවක් සුගතිය යන්නේ කොහොමද දුගතති යන්නන්නේ කොමද ෙද හොයාගන්න විදිිය පින්වත් මහනනී පින්වත් සුජාතා යම් බිරිඳක් සොර බිරිදක්ද චෝර බරියා යම් බිරිඳක් වද දෙනවද වදක බරියා යම් බිරිඳක් ස්වාම ගෙදර ලොක්කිද ස්වාමිය යටතේ තියාගෙනවාද මේ තුන් දෙනා කයමිඳල මරණෙම්මත්තේ නිරේ උපදිනෝ. අටපිරික්‍රේක වහගන්න බෑ. කටිනයක් දීල වහගන්න බෑ. ගෙදර මිනිහට කටයුතු කරන විදියට දෙව්ලොවදය දුගතී අන කල ඔයා ගන්න පුළුව බුද්ධ වච්චන වෙනස් වෙන්නේ. පංවත් මහනන යම් බිරිදක් අම්ම වගේද යම් විරිදක් නංගි වගේද යම් බිරිදක් යාළුවෙක් වගේද. යම් බිරිදක් දාසියක් වගේද. ඒ බිරිද ඇවරුව හතර දෙනා මැරුණට පස්සේ දෙව්ල ෝූපදනවා. නිම්මාන ගතය උපදනවා. ඉහලම ගෙදර වෙන දේවල් පුළුවන් විදිට වසග හිටියත් ජාතුන්ම හාරජකයට හරි පැගන්න පුළුව. හොඳම බිරිද කවුද. හොඳම බිරිඳ කවුද. දාසී. ඒ මනියාොහොම කිෙද දන්නේ දැම් බලාගන්ද එකක්ෙනගේ සුදුරෙද් දෙෙන් වහගඩ බෑ මේ ඇවිල්ල සුදුරෙද්දදාගෙන ගෙදරගීලා මනිියාගේ බොටුව ක්ඩ අදනවන දෙව්ල උපදී කියල හිතන්ට පා. ඒ පරියායනොත් නේශීලට ගත්ත පස්පිඩක්වාගේ ප්‍රමාණයක් දෙව්ල උපදන්නේ බොහෝ දෙනා ල මරණ මන්ත දුගතිය යන්නේ පින්වන්නේ අපි අනේ කප්‍රකාර විස්තර දන්නවා මේ උපන් සත්්‍යයා දුගතිය උපදන්නේ කියලා තව පරියායක් කියන්න මේ ළඟදී මේ ළඟදී තරුණු පුතෙක්කාව ඒ පුතාට යක්ෂි කතා කරන ල්ලා ඒ අක්ෂය තමයි මේ විස්තරී කිව්වේ ඒ තමයි මේ යක්ෂයා කියට හේතුව තමයි මේ යක්ෂයා ගුඩා පිපාසිෙන් ඉඳලා පිපාසිෙන් ඉඳලා ඉඳල දවසක් අසබූටප වෙලාවේ මනුස්්‍යෙක් ගැග තෙවිත්ල බෝධීන් වහසක කොලා හිඳලා අර්දිිෂ්ටියෙන් පිපාසට දැම්මයා කල්ලා තියෙනේ සුද් ක ඔක්කෝම ට සැගෙන් ගිහිල්ල එදා ඉඳල මේ යක්ෂයාට පැම්පි පාසකාවත් දිවිය මිඳි පහල වෙනවා ඇතිතාක් මිදිිකනුව යක්ෂයා ඒ යක්ක්ෂයාගේ යක්ක්ෂයගේ පවුල මැච්චයි කියනවා ඒ යක්ක්ෂයා කලින් හාදුරු නොම ඒ හාමදුුරු මන්තර ගුරුකන් කරලා බලවල් බලව මන්තර පුත පුස්කොල පොතෙල්ලියල ඉනේ ගහග නිදල තියෙනෙ. මැරණ වෙලාව අල්ලක නිදල මන්තර පොත. මැරිිච්ච ගවම යක්ක්ෂේ වෙලා මන්තර පපුොත අල්ලනවාලු ල්ල ගඩ බයිලු. කටෙන් කෙල වැැක්කි වැැක්කරීකිරි පාවිවී පාවිවී ගිහිල්ලම යක්ෂයා. කලින් මන්තර ගුරුකන්කරපු නිසා. යන් තැනක මතුරනොවද මතුරපු ගම අර යක්ෂය ඇදීගෙන නොල වෙතෙන්ට ඒ පාප කරමයි. ඉනාවල් වලට අහුවෙෙන ෂය ඒ යක්ෂයම විස්තරකයන්නවී. එරපස්සේ දැ මෙතෙටත් අහු වෙලාමේ අහුවෙල තියෙන්නේ මතුරල දේවාලකර ගිහිල්ලා. මතුරනකොට අර පිදනිි තියල මතුරනවානී මතුරනකොට අ මෙයා මෙයාලගේ පවුලේ හිටපුි සමජිප පිරිස ඒර්ාසේ ඇදිල ගිහිල් ඇතිට යනකුට දොල පිදනී ළඟ අද දෙක මෙහම කරගෙන ඉදල දැම යක් සයා. එදකට මතුරුණන කෙනාවට උදව් කරන භූතයන් කියලාකාහ පන්දැම් පිදෙනී තියනදේ. කෙල්ලාලාලා කෑවලු ආසාාවට. ඊර් පස්සි කියලා දැනුම්බ කෑවන දැන්තුූ අපිට නයයි මේ තෙල් ටිකට පල කියල අනු කල්ලා දැන් අරේ මතුරනෝ හැඟ තදල තදවල දවෙලා ගිල්ල තෙල්ටිකේ වෙතුරුනාලු. ඉර්ස දීදැ නැන්දම මේ මතුර ගේ තෙල්ටික ගේන්නේ ජෙලී නිතරහ තරහයින් ගනවට පුට දන්න මේ ාපා අර්කගගේ ඕක තරහ යන්න අයයි. කොල්ල අහිති අපි දෙන්න වෙනක් අපි දෙන්නට විච්ාවි කියල තෙල්ටි දෙන්නම ගාගන. මැතුරුුවේ ඒලිට නිසා ේලිගට යක්ක්ෂියගිය. මෙයාල දේවාලයක් දාගනීඉතලා. දවසක් බනාහගනින්දලා. එදාම ගිහිල කියලා. මම් පිදේනී තියන දේ කාලා එතෙන්ද දාස වනානං. උඹල මගින් දේවාලයක් කරගෙන මන් නිසා යැපිලා. ැරු ඹබල මැරුණට පසේ මල්ලඟටඒ වහපන් දේවාලෙ කියල යකා. හාමුන්දුුරු නමක් නිසා ජීහ වීටනෝ. ඒ අක්ෂයා කියනවා ඒ අක්ෂයාගේ තාත්තා නැතිවුණි ගමහිතපු වීමෝලක් තිබ්බගෙනක් කියනවා. සල්ලි නැතිවෙල්ලා වී අම්ඹරන මැසිම අල්ලපුකිෙදට වික්කලු. ඒ අල්ලබපු ෙදරයි වීමමෝලක් දා අර මැසිනෙ ස්ටාර්් කනුට එකකි සද්ධට පපු පැරුුණලු තුරුෂනාව. මල්ල යක්ෂෙක් වෙලා ඉන්නවලු හරමැසිිම ලඟ. ලොකුවම්ම ගෙනකිව්වා ලොකවාම මැරිිලා මල යක්ෂණියක් වෙලා කටන් කෙල වැැක්ෙරරි කෙරී ඉන්නවා කි්වා. ඒක යන්නේ රැෑට යනකෝ ගෙවල්ලොල ගෑනුමිනිසු බුදී හැටි බලන්න්න. දනල්ලොලින් එබිකං කරගෙන බලනවලු කටෙන් කෙල වැැක්කෙරෙනවරු. පිස්සෝගේ මුන් කාම ඇසුරේ යදෙනකුට එක වෙලා ෑන ගතිය නලු එක වෙලාකට පිරිමිනා ගැගතිය නොලු මාර්ුවේ මාර්ුවට සරීරවලට මාර්යවී කා මස්සාද විඳි නොලු. රෑ ලිවිනකල් ගයක් ගියයක් ගානයනවා. ඇග මිකන තැන්වලට ගිහිල්ල ොු ඇංගට ආාවේස් වෙේලා කාමමාසාද විින්ඳි නවා. ඊර් පසකවා හාන්දුුරනේ මේ කොල්ලගේ මේ කොල්ලගේ ඇගට ඒගේ මල යක්ෂිණයගේ දිෂ්ටි වැටුනකිව. අවුරුදු තරුණ කොල්ලේ. ඒ කොල්ල කසාද ැදල ඉද්දී බිරිඳකින් සතුට වෙනවට වැඩි හාස පෝර්ින් ජරාවෝ බලඩ. ලැප් ොප්කින් ජරාවෝ බලන්න. ඒ අ බැල්නා. අ හාමුදුරුවෝ මෙයාට උදව් කල්ලා. උදව් කල්ලා ද මෙහෙම. මේ කොල්ල ඒ ගෙදර තිබ ම ගහ පන්සලට පූජා කරලා බනමඩුවට මේගේ ඥාතිීන්ට පින්දීලා. එතකුට මෙයාලගේ විනකරන්නට බැඳපු යක්ෂයා තරහහිත නැතිල උදව් කරනොදේ. ඊ පස ඒ හාමුදුරුව යක්ෂයා මුල්ලෙල්ල කාමයක්ෂණ අයින් කරලා. අර කොල්ල මාර්තක කියනවා ස්වාමිණ ලෝක දෙකක් කිව්වා. දැම්පෝර්ණක ලැප් ොප්ක දැක්කට පසේ චිප්චික් කියලලා හිතනකවවා ඒකාබ. මටපුුද තව ගොඩාක් විස්තර කිව්වා පහන්තිලක ගැන කිව්වා යක්ෂයකව පහනක් ගේස්තර හැිට තියෙනකට ය කිසි භූතයකුට කියලා මොක හරි දෙවිිනෙක් හරි මොකක් හරි භූතෙක් හිටගන්නවක අපහනේ උඩ හිතගත්තගම මුළු ගේටම භූත බැල්මට නකෝ හැබයි යම් පහනක් භාග්‍යතු වහන්සේ බුදුරජාන් වහන්සේ කියලා පහනක් දැල්ලුවෝ ඒ ලිය සීමාවටවත් භූතයකුට ඉන්න බැකිරෝ දම යක්ෂයක් ගන විස්තර පැත් දෙකක් කිව් ඇවිල්ලා මට බුදුම උනේ මේකයි කාම යක්ෂණයෙක් වෙළම මිනි සිරුරෙන් කාම සැපය හොයන ඒ මල යක්ෂණී මැරුණේ මීට අවුරුදු පණහාගට කලින්. ඉන්ටනෙට් නැතිකාලි ෆෝන් නැතිකාලි ලැප්ටෝප් නතිකාලි වල් කතා නැතිකාලි දැම්මැරණෙවුන් කොහෙයිද. ඒ පරි අයනොත් මගේ බුදුරජාණන්සි වදාලන නියසිලට ගත්ත පස් පිඩක්වාගේ මැරුුණට පස්සේ සුගිති උපදන්නේ. මහා පොලෝගේ ප්‍රමාණයක් දුගති උපදිනවා කියලා ඒ පරියායනොත් ප්‍රකට වෙනවා. අහෝ මේ මැරෙන සත්වයා කොහි උපදන්නේ. ඔයවාගේ කාම ප්‍රේතු ගීල සිට්ට එකක් ලක්ෂ ගානක් ඒ ලෝක ඉන්නකොට මේ තරුණ කොල්ලු කෙල්ලන්ගේ ඇඟවල් වලින්. ඒ ජරා ආසාවල් ඉෂ්ට කර ගන්නකොට පන්සිීල් කඩනකුට බඹසර කඩාගන්නකොට වනචර ලෝකෙකට හුරුවෙනකොට මුමුත් මැරුුණට පස්ස සතරපා. පින්වත්න ව වහ තිසරණය පිහිටලා පංචසීලක පිටල දෙව්ලෝකෙට පැනගන්ඩ මනුස්සුලෝකීවරයි. මනුසුලෝී වරයි. කාමීගේ වරයි. මේ ළඟද යුම් පුරේදමකක්දක් කියලලා ම දන්නන්නේ වගේ නංග තරුණ පිරිසෙ එකුතු කොල්ලා මොකක්දූ වැසටහනත් තියල දවස් ගාන. අවසානයේ භූමිය සුද්ධ කරනකුට අ දරුව ඉපදට නැතිව නැතිවෙන්ඩ පාවිච්ච කරන මොනවද උපරන උර දෙකක් තිබ්බකවා.හන මේ බැංකවේ මහම් තික්ක වෙල්ල කෙව. එදුර මොන්ඩ දෙමවපියු නැන්ද ව් කියල නැද්ද පියා කියල නැද්ද ගිහිල්ල තවන්ගේ අම්මගේ මූුණ බලන්නේ කොහොමද තාත්තක මූුණ බලන්න කොහොමද මේ පරියායනොත් සත්වයා ැරිල්ලද්දුගේ තිපද නවා. දැන් කොල්ලන්ට තියෙනවල්ලු සූකිරිවාගේ ජාතියක් මද්‍රවිය. මේක ඇහැට දැක්ක ළමෙක් මන්තක කැවිලකිවේ මෙහෙම ඇරම් කොල්ලෙක් තරුණ කොල්ලෙක් කටර දාගත්තකේවා. විනාඩි පහෙම් මත්තුූනංකෝ පරණ කෝන්තරයක් මතක්වෙලා ොල්ල කරන් තමන්ගේ තාත්තට ගැහුව කිවවා බලාහිදදිී උඩ තල්ල උඩ දර්්ටික ඉසර හැට වෙටිට. තලලා බලාහිට කොල්ලට කලන්ති හැදිලා. පහුව දෞ්ද අ තාතා බලාන්න ගිහිල් යිකොල්ල. අ බලාන් නිටුප එක. ඉදමිලා ඉන්නවා කොකෙදදිිකග. කියල මාමා මෙ හලාවත පැත්තේ මාමා පුතා ගැහුවනේද. පුතාහයි බැම ඉවරුුණට හතරරි බැම්ම තියනෙනන කිවර. ඒකා හය බැම්ම කෙලතින උඩතල්ලට යටිතල්ලට හතරි බැම්ම දීන කතා. මේ ජීවිතේ දරුවන්ගෙනුත් ගුට කාලා කයවිිඳල මරණ මත්තේ ේබද්ද දුගතිය උපදීරුවන්. කොල්ලත් දුගතියේ පවුල් පිටින් දුගතිය. ගංජ කිවුත් කොහොමද ගංජවලට ආසා. මං මේ කියන මේ සංවේගින් මේ අද. අවුදු විශ්ස කොල්ෙක් ඇල්ල ඇඩුවා ඇස්වලින් කඳුළු වැටෙනවා දිය උල්පතකින් එනවාගේ කොල්ලො ගෙන්න්න නයනලු යම්මචන් කියලා රව්මට ඉඳගන්න ගංජ ගනවලු අතින් අත ්‍රයවනලු පොඩ පොඩ උරපන් කියලා. මේක ආසයිකින් ගැලවිට ගැලවින්න බෑ. අන්ඩනම ඉතින් අපි මනවා කොරන්දද. ගජවල ටසර බැල්ම වැටිෙනවා මොකද මේ ලෝකයේ ඒ නොපෙනන බලවේකවලට ගංජතියනෝ ගංජවලින් තමයි පූජාවල් තියන්න. හිමාලින්න දෙවරු අදහන්න තාපසවෝ නිතර බිබීන්න ගංජා. ඒ බැල්ම වැටෙනවා ීුන්ටොයි බැල්ම වැටනොත් ගජ නොතගන්න හෑ. බැරුුණට පස ගොහි දයන්නේ. ඒලට අන්ුරාධපුර කරුණෑගල කෙල්ල ස්කෝලවල. මත්වෙන පෙති ගන්නවාලු නින්ද අනඒකට හොඳයි කියලා මත් පෙති පිස්සු වගේ කයබිඳලා මරණය මන්තේ මේ මිනි සුකොහි දුපදින්නේ. කොහෙද මේ ලෝකනත්වයා උපදින්නේ ලේසියෙන් දෙව් ලෝකට පැනගන්න බෑ හැමම පැත්තේ මනත්තුරු. හැම පැත්තේ මානත්තුරු. ඒක මන්දිවට ඒක මදිවට බුදුරජාණන් වහන්සේ ලුම්බිණී සල්වනයේ සත්පියවර මත වැඩ අබීත සිංහනාදයක් කළ ගෝහමස්මි ලෝකස්ස ඒ සිංහනාදකරපු බිමේ පුංචේ සිරිපතුල සහිත ලුම්බිණ බිමමාද ටත්වයනවා දඹදි උතලේ ඒ උහන්සේ වැඩට කපිලවස්තුේ නගරේ කපිලවස්තු මාලිගාව ගරා වැටිල්ලා කැනීංවක් කරල නැතු අදටත් තියෙනවන් ඒ බාග වහසේ දුස්කර ක්‍රියාකරපු දුර්ගේේශවරී දේනවා උරුේජනපදය සුජාතන් කිරපිටි දුරන්න තැන තියෙනවා එතරවන නේරංජරා නන්ද යුතියෙනවා ඒළඟට ඒ භාග්‍යතු වහන්සේ සම්මා සම්බුදුුණු වජරාසට අදතත්යවා නල්ල තියෙනවට මේ සරීරයට කරන්්ක වෙදෙනවක් වෙනවා මං අවුරද්ධට හතර වතාවක් මේ ඒ හැම බුපුණන්නේේ භූමියම්ම නල්ල තියල වදින කෙනෙ. අවුරුද්ධට හතර වතාවක් මෙහි නෑයවා ඒ භූමි හිටත්තම ඇඟට දැනෙනවා සිරිපා තැබූ භූහමිය දෙවරන් එහහිරේ ගන්ධකුට අදටත්තියෙනවා. කගුසිනාරාවේ මගේ බුදුරජාණහන්සේ පිරිණවම් පාපු තැනකට යකොට තැනට යනකොට. ඇස්වලින් නිකම් කඳුලු වැටෙනවා. ඒව නවත්තකන්න බෑ. ගිජගූටේ බුදුරජාණාන්සේ වැඩහිටපු තැන තියෙනවා. සාරිපුත්ත මාහරතන් වන්සිේ පවන්සර සැල ඉදදින් අරහත්වට පත් වන සූකර කත ලන තියෙනවා. ඒ සෑම භූමියන්ම සක්සු දක්ෂේ පිණි පිණිහි තියද්දී. අසපපුරුස අධ බාල ප්‍රතජ්ජනයන්ට සිතිවිල්ලම් පහළ වෙනවා බුදුන් උපන්නේ ලංකාවී කියලා. රුවන්ගලි සෑයට පස්සහරවලා ප්‍රේතෙක් වුණානං පන්සාලිස් වසක් සිරිපා තැබූ බුද්ධ භූමියට අපහස කිරීමේ පාපං ආය උපවාදීෙන් කයිවිදිලා මැරුණට පස්සෙන් නිරේමයි උපදීනෙන්. කාටරි ඇහිල තියෙනවනම් වචනයකින් හ එහෙමද කියලා තියෙනවනවාහා රුවන්ගලි සෑයට ගිහිල්ල දන්ඩ නමස්කාර කල්ල සත්‍ය ක්‍රියා කල්ල සමාවගන්්ඩ ලුම් බිනයේ දඹදව තලයේ ඉන්දියාවේ බුදුරජාන් ඉපදුනේ සම්බුදනේ පිරිණුවම් පෑවේ සත්‍යයයි ඒ සත්‍යානු භාවින් සමාවලබේවා කියලා. උඩගු කමින් මානෙන් ඉන්ඩිපා මැරුුණට පස්සේ දුගති උපදී කවුරුත් නෑ පෙහිදවෙඩ. ආයිල්ලන්ට රුවන්ගලි සෑයේ පස්හරවල මැරි චාච්චිට ඉදට හද පින්ගන්නත් දැ බුදුරජාණන්සේට අගෞුරෝ කරලා පෙරේතලෝක ඉපදනොත් පින්ගන්න බෑ ඒකයි මේ ඉඩමකට කඩමගරාසාාව මැරුණුත් පින්තිිකත්්දිී හරිම පංගනාතු කෙරෑකික හිට්හරි. බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට ආරියන් වහන්සල රුපවාද කරලා දුගතීගට පස්සේ එයා එතනින් අයි කරන්න බෑ වා ආරඋපවාද ඒ පරියායනුත් සත්වය කයිවිදිල මරණ මත්ත දුගිති උප දික්. කොහොමද මේ ඔක්කෝම වැැදින් යන්නේ දත්ස් දෙකක් මැද දිවක් රැකෙනවා වගේ. ඊර් පසේ කොළම පැත්තේ ඉන්ට්‍රනැසනලි ස්කූලවල දැන් අර සාමානයෙන් ගංවන අපි ගංවොල්ලාය ංල කෙල්ලෙක් මල්ලවර වනාම උස්සව්‍යයක්ත්තිය. ඒ කෙල්ල ගෙට වුණට පස්ස දවස් ගානක් එලියට එන්නෙත මේ රෙද් දෙකින් ඔලිවාගෙන කොල්ල පේන දෙන්නේ කොල්ලන්ට බලන්න අමාරුයි මේ එපා කලතින්නේ අපි ගෙබල්ව හිට අපිට තක් කල හිටිය අදැකින් අපිටත් තියෙනවා. ඊර පස්සේ උත්සව ඇත්ති න ගමට උස්වයත්තියන උස්සවී තියන්නේ වැඩිවීට පත්වුණන කෙල්ලෙක් ඉන්නවා. මේ කෙල්ල ගැන ගෞරුවන් හින්තෝන. කෙල්ලටත් හිෙට හැකිීමක් යනවා මම පරිසංගල ඉන්ටෝන. ඊට පස නිකංර කෙලි දොලෙ සෙල්ලං කර ඉට දෙන්නෑ. ලමසි කෙල්ලික් කියලා. එලිටියන්ට කොන්ඩ කටක් ගනවා. ඕක අයුස්සවේ දැන් කොල්ොඹ ඉස්කෝල වල කෙල්ලං ඉස්කෝලෝ ලුස්සව ඇතියෙනවා. පුද්දුම දේවල්මයි. සතතිය දේවල්මයි. ොකක්ද උසව යං කෙල්ලෙ කීට කලින් දවසේ තමන්ගේ පිරිසිදු කම නැතිකරගත් නම් මිනික් එක බුදියාව වන පහුව ස්කෝලි උත්සවයා ටීචෙල්ල සෙල්ලක් කෝටම අහෝ මේ ලෝක සත්ත්යා බැරුුණට පස්සි කොහෙ දුපතින්නේ අපිට මේවා මයික් වලින් කියන්න සිද්ධ වෙනුවනේ මේවා කියන්නට සිද්ධ වෙනවා එක බණපදයක් විස්තර කරන්නේ නියසිරට ගත්ත පස්පි ඩක්වාගේ ප්‍රමාණයක් මැරුණට පස් හිසුගත යන්නේ මහා පොලොෝ වගේ ප්‍රමාණයක් දුගතියඋපටන්නේ. කොහොමදමයින් ගැලවෙන්නේ දැන් එක දැනකවත් දිවියලෝගිකට පැනගන්න පොටක් තවාව ම කිවේ නැ කියවුනෙත්. මතුරනකොට ඒ මන්තරහන්නට ඇදි ලැවිල්ල පිදෙනිි ගොටේ තිබ්බ එක කාලා. දාස වුනානන් දේවාලවලට හැම්ම දේවාලෙකින් පණුරක් ගෙට ගහලා වැඩගන්න කෙනා උන්ට නයි වෙනවා. නය වනාට පස්සේ මැරණට පස් යුපදින්නේ එවුන්ළඟ. බයිකෝල එක්සිඩෙන්ට් වෙලා වහන අනතුරු වෙලා පර එක්සිඩට් වෙලා මැරිච්චයිගේ පවල්ල විස්තර වෙලා බලුවොත් ඒ මැරිච්ච කෙනා ඒ පවුලි අම්ම හෝ තාත්තා හෝ සහෝදර සහෝදරියෝ එයා හෝ අනිවාරෙන් දේවාලකට පරාණි පූජ කර ඇති. මිනිස්සු පරාණයටට පරාණික න්නේ පොල්ගිඩියක් වුණනාට භූතයෝ පොල්ගිඩියක් කරන්න එකං එන්නේ පරාණි ගන්නවා භයනයි ළමයිට විාග ලියන්රයවුට අමල තාත ගිල පනරු ගැ ල කොල්ල භාග ලිපන් ලිපන්න පස් කොල්ල දියන් කියලා දීියෝලගේ වද වෙටෙනවා. පූජාවටය ඔුවෙන් ගිෙන යන්නේ බුද්ධ පූජාවගෙනයන මෙහෙම නොද පූජාවටය මෙ ොලුවෙන්ගෙන යන්නේ බුද් පූජාාවෙන ය මෙහෙම භාග පස් කළ බූතති බැඳන වන්නේ වාරය නිම් පන්ුරක් ගැටකවත් බැඳ පෙනෙන් නැති ලෝක පෙනෙන කෙනෙකින් අහගන්න විස්්සර ගිල්ල ඊර් පස්සේ ඇවිල්ල ද විාග ලියනකට ලඟට වෙලාහින්න ඔන්න දැන් කොල්ල ලියන්නන්නේ අර භූතය සඥ වදධානවා ලියපන් 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 කියල් හැම්ම දේවාලකට ගිල්ල භාරයයක් වෙලා විාහගලක ලමයින්න්නවන බලන් විාග ලීම ලුුව කකුම හැදෙනවා ඔලු තද වෙනවා ඒ රඟ ඉන්න කෙනක් කරන්නේ එක. මොකදද ඇ විභාගලියන්න්න දේවාලට බාර වුණට මේකල් ියන්නේ සයස්නම් භූතය සයංසි කරගෙන නෑනේ පාඩංගරූප එකමේ පැලියන්ද ඒර පසේ ඔන්න දැන් විාග ලිව යන්නවා ඉදුර මේ කම්පියරි රිසල්ට් කන ගොට එනක කල් බලාගරින් නෑ භූතය. පාසුනත් නැතත් පූජාවදන්නට ඕන පෙල්ලුනොත් අම්මල හිතනවා සු දෙනවකව යන්නෑ කියලා. අනිවාරයෙන් භූතිය බලාගෙන ඉන්නවා. අමතක වෙලා අපිට අමත ගුණාන්ට භූතියන් අමතක නෑ උුන් වැඩක් කරලා. පරාණි ගන්නවා බයිකෙකව යනට පයිංගහනවා.ම අස්පැත්ති කළේ වයිසට පලච්චිුන්දලා. තිසරණේ අතෑරල එකක තැන්වල පන්රු ගැටගහපුන්. දන්න ඇතුව මේ පරියායනොත් සත්වයා දගති යඋපතිනවා. ඔහෝ කොහොමද මේමකින් ගැල වෙන්නේ ඊර් පස්සේ පංච සීලී නැතිකම සිල්පද පහ නැතිකම සීලේ කොච්චර රැක් අද කියනව නම් මං ප්‍රාමය කියන්නම් ගතාවක් ගනිකාවක් සිල්රැකපු හැටේ ඉස්සර රජකාලි ලස්සන කෙල්ලෙ කිටියපුම් නගරේ ඒ කෙල්ල පවුලෙෙන් අයින් කරලා නගර ප්‍රධාන්න නගර සෝබනී තනතුරට පත් කරනවා. එදොර එයා පවුලෙන්නවේ යටත් මේ නඩත්තුවෙන්නේ රජීන් මුළු නගරේම දන්නවා ඇ නගර සෝබනී කියලා. ඒ නගර සෝබනීට නගර සෝබනී න්‍යායක් තියෙනවා. තම තමන්ට කහවනු දෙන කෙනත්තකින්ට ඕන. කහවු වැරං තවක් කෙන එකකින්නේ. නගරස්ෝබෙන දවසක් මඩුව ඉන්නකොට කොල්ලෙක් කෙවිල්ල කහවුන පතිය දුන්නා. නංගී මං අදරෑ දෙනවා කියෝ. අර කෙල්ල කහුන පදී ගත්තා. හිටිය රෑයාවි නෑ වෙනවුම් ඇවිල්ලා කහුණු දෙට හැදවා ගත්ත නෑ මනුස්ෙක් මවංකරගෙනනන්නේ. එක දවසක් හිටිය දෙකක් තුනක් දවස් හතක් මාසයක් අවුරුද්ධ අවුරුදු තුනක් හිටියා. කවනු ගත්ත නිසා වෙන මිනි දිහා බලන්න වන්නතුව. ඇ ගනිකාවක්. හිංගාකාල මට්ටුමට වැටුණා. සල්ලි නැෑ. රජීයට පැමිණිල් අදදම්මා. මම් මට කවනපොදියක් අවරුත් දුුණකට ඇවෙල්ල කෙනෙක් කලින් දුන්නා. මං එයා වෙනුවෙන් මේ ඉන්නවා මට වෙන කෙනෙ කෝන්නනෑ මට එයා ම වෙන්කර ගත්ත නිසා නමුත් මට කණ්ඩ බොන්ඩ නෑ. රජයේ මොව ගෙනල්ල රාජ්‍ය සභහාව නියෝගයක් කලා. බ අවරුදු තුනක් ඔහුව වෙනුවම් බලාගත්ත නිසා බලාගෙන හිටපුනිසා ඔබ වැරදි නෑ. මේ රාජනියෝගයක් පරණ විදිහයට මයි පටන් ගන්න කිවෝ. ඇ ආයිත් ඒ නඟර ගනිකා මණ්ඩමට ගියා. ගිහිල්ල ඉස්සරහින්නවා. කොල්ලෙ කැවිල්ල ආ නංගයේ මං අදනවා කියලා කාවුණු පොදී අද්දික් කලා. දෙක්කමට මේ කෙල්ල අතදික් කල එක් ගන්ඩ මේ කෙල්ල අතදික්කරනකොට ඕ නරින් එන අවුරුදු දුනකට කලින් සල්ලි දුන්න කියෙන. ඉගමනට අත අකුළු වගත්තා අයි අන්ඩී අදම්බත්තකින්ට බෑ මට අවුරදු තුුණකට කලින් සල්ලි දුන්න කෙනයි නො. ඒ කෙනාගේ අවුරුදු තුනකට කලින් සල්ලි දුන්න කෙනා විදිට අාවන කෙනෙ එයා ගැකක් මතු වුණා සක් දෙවිඳූ. මිනිස්සු මෙඳ කිව්වා පිංමත්නී. මෑට මමහි මේ තවුරු තුුණකට කලින් කහවන දුන්නේ මැගේ සීලිය බලන්ට මැ සීලවන්තයි ඒකිවවා. ඒත් ඒ ගනිකාව කියනවා අහෝ සක් දෙවිඳ වනාට මට කලින් සල්ලි දුන මනුසේ එද්දින් තවත් එක්කෙනෙගේ සල්ලි ගාන්ට අතදික්කරුපකෙන් මගේ සිල්කැඩු නද කියලා මට බය ඒකිව්වා. ඇ උප්පලවන්න සසරේ. අදකාලේ මේ මිනිස්සු කෞුරාරිි මා මනුස්සේක් මාසයකට දෙකර රට ගියොත් වැඩපුොළකට ගියත් ගිහිල් එනකල්ලඉඩ බෑ මේ පෞකාර ගෑනු නාඩගන්නට නොෝ. මංගොහොම කියනකුට බණමඩුවක එක මහතකව ස්වාමිණි වැරදිකිවවා. මාසයක් ඕන් නෑකිව්වා. වැඩට ගිල් එන වෙලා ඇතිකිව නාඩ ගන්නටන්ට. මේ කොලේ අස්සංකල්ල මේ මගේ මනුස්්‍යය පෝරුවේ නැගල නෑගන් ගිහිල්ල අතාල්ලගෙන ටවුන් ගිහිල්ල තමන් කියල මනුස්්‍යයෙක් ඉද්දිින්. මේ ස්ත්‍රීෙන් නාඩගන් නැටුවත් ඒක අටපිරිකරේකින් වහගන්ට බෑ. අහන්නේ අදනම් මේ බණපදේ අදදම සංගරවෙන්තෝන. අදම සංගරවෙන්ටෝන දුර පරණකිිල්ලිටි වෙච්ච ඇඳුමක් ගලවල ලස්ස නැදුුම අද්දාගත් තවගේ වෙනවා සංහරවුණොත් ඇත්තට වැරද තේරු රන් හදාගත්තත් එතුර පරණ කිල්ටි ඇඳුම ගැන දුක්වෙන දෙයන්නේ හදාගත්තා අලුත් ඇඳුම ගැන සතුටෙන්ටඕන දැංඔයකිේ සවත්වයා මැරුුණට පස්සේ දුගතිය උපදින කරම ටිකක් තවගොඩ තියෙන ගඩ තිවා හතර පැත්තෙම් අපි වටකරගනින් න දුගතියකට ඇදල ගන්ට හතර පැත්තෙම්ම ආ නොයිටික මැද කෙන මොළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණගියුත්. මළු හදවතිම්ම ත්‍රීසත් ධැරමහි සරණ ගයත් දවති මාර්යහා සංගරත්නය රහතන් වහසේලා සරණගියුත් එයා ඔය ලෝකයෙන් අයින් වෙනවා. බුදුරජාණන් වහන්සට මුළු ජීවිතයේම පූජා කරනවා. හැබැයි ඒක පුදුම සරණක් කොච්චර සරණදද කියන්නේ මළු ජීවිතේම තිසරණට පූජා කළොත් යන්දරිදාන්ටක් කැමැති නෑ. ඇයිඒ. ජීවිතයේ බුදුන්ට පිදුවානම් යන්තරින් මොකක් රකිින්දද වැදන්න හෝනියමක් වැදිච්චාවේ වෙන දෙයක් වෙච්චාවේ හිතේ තියෙ මම් බුදුරජාණන් වන්සිේ සරණ ගියා දරමය සරණ ගියා සංගයා සරණ ගියා මමත් බුදුරජාණන්ේ සරණගේ නිසාම මේ විස්තරී කියන්නේ මේ ඔය විස්තර කියන එක අපිට ගොඩා කරදරයි. අර යක්ක්ෂය ඔය විස්තරය ඇවිල්ලකිවේ මම කියපු බණක් මහලා පැහැදිලා. ඔය වගේම අපි කියන බනහලා හිටපං උට දෙන්නන් කෙලා කීදනින් කියන හිතන ඇතිතද නොපෙන් ලොක කියය. මම හිතුවා මම බුදුරජාන්සි සරණ ගා. දර්ම මේ සරණ ගිය සංගයා සරණග මේ යනකුට වාන හැපිලා ම මැරුත්. බදුරජාණන් වහන්සගේ සරණය පිහිටවල මැරන්නේ. බුදුරජාණන්සේ සරණගයක නද්දුගිත උපපු දින්න. කොච්චරම් මිනිස්ස හදුණියන් වලි මැරනවද නිකං කාම ලෝකයේ බුදුගෙනෙක් වටුව මැරට ලැබෙන්න්නේ කයකිී දෙනාතද. මුළු හද්දවත්තම බුදුරජාණ වන්සිට පුදන්ර ඕන. එහෙම පුදපු ගෙන රුවන් වලි සෑටි ගිල්ල නල්ල තියන ටික ඇතිබන් වන්නේ ඕ නම දෝසයක් අයින්ෙන්ද මේ අනවින කොඩවිෙන තියෙන්නේ බුදුරජාන්සේ සරණ ගියගෙනට නෙවෙයි. උන් ඔක්කොම සෙල් අන්දාන්නේ හදවතේ බුදුරජා වන්සේ නැති නිසා. හරිනි බුදුරජාන් වන්සේ කියලා ඉතිවිසෝගාතාව කියාගෙන බෝධී වටේ ගිහිල්ලා. අර රිදිමහනට ජගි කොටවලෙන් ඉතුරච රිදික කෑල රම් ෝවත්ත පාත් කල ඕකෙල්ලා අතරරිනවනි උඩට යන්න. ඒ පස බෝධයට කකුල් දෙකදාගෙන කියනවා නේ මේක කරලා දෙන්න මේක කල්ලා දෙන්න කියලා උපදීසුගතිේ කොච්චර ලාම් මේ ලඩ්ජරැන්ද කියල බලන්න සායිවල් වලින් සමහර බෝඩරත්තියනම් කොඩ අරසායි බෝඩරේ කොඩි කියන්නේ බ පාට පහි බෞද්ධ කොඩියනේ ඒ කොඩිය දන බුදුරජාණන්සිගේ රුදදිර ධාතුවෙන්, රතුපාට රස්මයක් වහි දෙෙනවා ඒක තමයි රතුපාට බුදුරජාණන් වහන්සේගේ නේත්‍රාවල තියන කහපාට රවුමෙන් කහපාට රස්්මයක් විහිදෙනවා ඒකයි කහපාට බුදුරජාණන්සිගේ සුදෝ සුද අස්තිවලින් සුදුපාටක් විහිදෙනවා ඒකයි සුදුපහන්ට. බුදුරජාණන්සගේ නීල කේස ධාතුවලෙන් මොනරකුගේ ගෙල පැහි නිල්පාට රශ්මියයක් වදනවා එක නිල්පාට. මේ පාට පහම එකතු වෙලා බඹයක් පමණ ශරීරයේ වටා පබාසර නං වූ රස්්මයක් වෙහි දෙෙනවා. ඔන්න ඔයි රශ්මි පහ තමයි බෞද්ධ කොඩිරතියන ඒවන පුදන්ට ඕනන්නේ. දෙියනේ බුදුරජාණන් වහන්සේ වගේ උත්තුමයක ළඟ චූටි චූටියර. කලිසාන් ඩ කකරගේ කලසන් කහැලිවයි කපල එල්ලටවඩ මිනිස්සු. ලැඩ්ජයි. සත්වයා මැරුුණට පස්සෙ කොයිහි දුපදන්නේ සෙල්ලම් බඩුවක් කරගෙන බෝධීන් වහන්සේ. හොඳට ගේන රිෙදිත් කපල එල්ලෙනවනේ. පින්වත්න්නේ අහන්න මේ කතාව දමදිියව් තලින් ලංකාවට දකුණු ජයිසිරිමා බෝධින්හන්සේ වඩම් ෝකූ. සංගමිත්තා රහත් තෙරණියවත් බෝධන්වහන්සිට අතතියල නෑ. කාන්තාවන්ට බෝධන් වහන්සිට අතතියන්ට අවසර යන්නේ. ඒක මේ වගේ හාන්දුරණවක් ඉන්නවනේ. හාන්දුරන්ගේ කකූද කල්වත් වඳින්ට ස්ත්‍රියකට අවසරත්තිේ නොද. එදා මහන වුණන බඹසර රකින හාමුදුරුවන්ගේ කයවත් ස්ත්‍රියකට අල්ලන්නට බැරිනම් බුදු කෙනෙක්ෂේ වදිින පුදන්න. බෝධන් වහන්සේ ස්ත්‍රියයක් අල්ලන්නේ කොල්මද නොදැන්නගන්න සිදුවන්න පවහු කියනවට. මේ වෙනකුට ඇති ටුංගාන කටඇඩියක් කියන්නේ අපි පව් කරන්නේ. සෝබන නිකං ලකුණු දාගෙන ඉන්නවා තම තමන්ද මැරුණට පසේ හම් වී මම මේ කියන්නේ තරහටද අදනය ඔයාල මට මොුණ ගෙවෙනවේ.මං කලින් මේ පැත්තේ ඇල්ලවත් නෑන. අනු කම්පාව මේ දර්මය කියන්නේ මැරිච් මැරිච් ගොඩායි තුගතිය. මමත් හයෙනවා මගේ හත්මුතු පරම්පරාව එකෙක් දිවිය ලෝකක වත්තින්නද කියලා එකෙක් නෑ ඒ අයි. හරිම සගමේ ගයි සෑම බුද්ධ ශාසනයක් මහිමි වී අහිමි විය පිට ගියා. අයි මේ අහිම වී ගියා. මේ ගමේමින්නවා පෝහිට සිල්ගත්තනේ තියය. මේ ගමේමින්න සිල් ඇත්තන්ට බහින අය. මේ ගමේමින්න දන්සලක් දින්ට හදනකුට ඕ නොවන් එකතු කරලා කණ්ටයි හදන්නේ කියකේ නය. කටවල් වලින් පෞ්කරගන්නවා. උගුල් පද්දීලා ඒකට ඇනතියලා ඒකට කතා ඇතුකුතු කරලා තවත් පිරිසක් පව්කරගන්නවා. යන්නේ සුගති පෙන්වත්න බුදුරජාණන් වහන්සේ සරණයන්න බුදු ගුණ මහන්ට දරමය සරණයන්ට ධරමේ ගුණවහන්ට සංගයා සරණයන්ට සංගයාගේ ගුණවහන්ට ඒටවස සිිල් පද පහක් රකින්ද අමාරුයි ඇයි දැන් අහුවෙලයින් එක එක බලවේගවලට මේ යනවා නිකම් බොරු යනවා. එතකුරමකොත කරන්නේ පන්සීල් රැකල්ල රුවන්ලි මහන් සැේවා ගුතුන් සෑයක් ළඟට ජයසිරිවා බෝධිනාාසේ ළඟට ගිල්ල ජීවිතය පුදලා ඉල්ලෙනවා අනේ මට මේ පංචසීලි රකිින්ට ආශසිරවාද ලබේවාකයෝ නිත්තර නිත්තර. ලෝකයක් මිනිස්සු කාම ඉල්ලද්දී. දුවග ලිදී පුතාග ලිද්දී අරයට දරුවන මෙට දරුවනෑ අනේ මට අර අනවින්න මේ කොඩිවින කියද්දී ඒ අතර එක්කන පන්සිරු රකින් ාසිරවා දල්ලද්දී බොරලු ගොඩි මැනිකක්වාගේ සත්පුරුසු දිවරුන්ට යාව පේනවා එයා ඉල්ලන්නේ කාමේනේ නෙක් කම්මය වැරද්දකින් නැගි හිටි මකිල්ලන්නේ එයෝ පේනවා බොරලු ගොඩි නිල් මැනිකක් වගේ සහල යන්න කියන්නේයි ටිස්පේම මහන්සය පැදකුණු කර කර සදවුලෝවා සි දවරුවවා උදව් කරනෝ හැබැයි සරණය පහිටන්න ඕනු තිසරණය පිහිටන්න ඕන ඒ නිසා මතකදයාගන්න තිසරණයේ ගිල්ඩි කරගන්න එපා තිසරණය සරණ ගිය කෙනා වෙන දේවල් ලඟ දන ගහන්න්නේ නැත්ත ද මුපන්නේ ලංකාව කියන වගේ ආරය උපවාද කනට ඇහුුණත් බුදුරජාන් වන්සකින් සමාවගන්නවා තරම් භයානකයි. ඒර පස්සේ මේ විදියට පංචසීලයේ රැකගෙන තු තිසරණය පිහිටලා ආනාරක්ෂාවකට පත්වෙන කෙනා සුගතිහිමි ඇයිඒ ඒක් බුද්ධන් සරණංගතන්සේ නැතේ ගමි සන්තියපායා යන් කිසි කෙනෙක් බුදුරජාණන්සේ සරණ ගියුත් එයාආපායිය නෑ. පහාය මානුසන්දයයන් දේවකායා පරිපූර්ය සන්තිය මේ මිනිස්සිරුර අතෑරපු ගමන්ම දෙවිය වූ සරීරයක් කරා ඔහු යනවා. එච්චරයිම විසඳම පරණ ඕන තරම් වැරදිතියෙන්ට පුළුවන් නැති කෙනෙක් නෑ ඒ කාන්තෙන් නෑ ඔක්කෝඩ වැරදිල තියන්නේ අලුත්තිෙන් හැදන්න. මණඩ ගොහොරුවක පිපුන නෙළුමක් වගේ බුදුන් සරණ ගිය කෙනාගේ ජීවිතය අලුතෙන් බැබලෙයි. මේ බණටි ගහල්ල ඇත්තරම පිනක් තියෙන කෙනෙකිින්න්න ඕනම් එක වැරද්දක් කරිහදාගනේ. දරුවනේ කසාද බඳන්ට කලින් තනිකට වෙන්නකොට කෙල්ලෙක් රාගහිතෙන් කොල්ලෙගගේ අතක්වත් තල්ලන්ටිපා ඒක පාපයක් ඒකට කියන්නේ බඹසර කැඩුනා කියෙලෝ. රාග හිතෙන් කොල්ලෙක් බඳින්ට කලින් කෙල්ලෙක්ගේ අතක්වත් රාගහිතෙන් අල්ලන්ට පා. ඒකද කියන්නේ බඹසර කරුණාග. එවැනි පිරිසුදු ජීවිත තමයි බුද්ධ කාලෙත එබේ ඒ ඇත්තූ නිවන් දැක්කේ. බැන්දට පස්සේ තමාගේ බිරිඳ විතරයි වෙන බිරිඳ ගැන හිතාත් නිවන්න ෑගෝ අද කාලෙක බොරු හිත නොමගේල් ඉවරයි. හිතට ජරා සිතිවිලියෙයි? ඒවෙලාට හිතන්ට මම බැඳපුයකික් කියලා මම බැඳපු කියක් මේ මට දරුව ඉන්නවා කෙල හිතන්න එහෙම හිත සංවර කරගන්නට ඒක අද කාලිෙටිට බඹ සරක් විවාහ වන කෙනා බිරිඳගින් විතරක් සතුට වෙන එක ඒක විවාහජීවිතයේ බඹසර විවා නොවන කෙනගේ බඹ සරතමයි විවාහ වඩ කලින් කාන්තමක් වත් පිරිමිෙක් වත් ඇසුරු කරන්න ඒගේ බඹසරක් රකිනවට උතුම් සීලය සීලේ දාන ලක්ෂයකට වැඩිය මහත් පලයි සීලේ දාන ලක්ෂයකට වැඩිය මහත් පලයි ඊළඟට හිතන් දැම් ඇරුුණොත් කොහෙද මං යන්නේ කියලා ඉතකොට බයනක බවතේරෙයි ඇයි අපි පැලෑන් කොරගෙන ඉන්නවා ස්වයසට ගට පස්සල් සිල් ගන්නවා කියලා ඒ කිය ජීවත්වවෙ අවරුදු පහයිනං මේ වෙසාක්කකට සිල්ගත්තේ නැත්තම් තව පොයවල් හතරයිදයන වෙසක්. ඒඒක ලෙඩක් හැදිලලා ස්පරිදාල ඉට වනොත් කොයිං අරය නෑදෑ කට්ටියයක් ධර කඩාපාත්ව ව. ලෙඩඇඳ ඉන්ඩ වනොත් තමන්ඩ දරුවෙක් ලෙඩෙවෙල් හරිල්ලඟ ඉඩුනොත්. ඒ පෝයි වල්ටිකත්තිවරයි. මනුස්සුල් ලෝක ඉපදිලා බුදුරජාණන් වහන්සේකි තෙමංගුල් සහිකරන ලෝකයාම් වදින පුද්ධන දවසේ. සිල්ගන්නවත් නැතුව මැරිල දයෙන්නේ. මාසට පෝයවල් දොලහයින්නේ සිල්ගත්තත් කොච්චර පව්වැට මිනිස්සුන් ගැතින් වෙනවාද. ඕ ගෙවාගන්න පුළුවන් ද අන්ටපිරිකරයක් පූජා කරලා. ලොකූ පවගන්නේ මම කියන්නේ. සෑයට පස්සහර වලත් කෙනෙක් දුගතය ඉපදුනා නම්. කො සමාජයේ කික්්ගිෙන් වත් සපෝට් එකක් නෑමයකට කොල්ලු කතාව පටන්ගන්න ගුටම වල් කතාවකින් පටන්ගන්න. ගන්ජ අඩියකින් ඉවර වෙන්නේ. කෙල්ලොත් එහෙමයි හ්පං සමාජයෙන් සපෝට්ටි ගන්නේ ගොඩා දේවල් අතාරඩ වෙයි. අදමල්ලගේට අඩක් නාපුමි අවරුදු විසේ කොල්ල කියනව ස්වාීිනී මක වැරද්දක් කියල්ල දෙන දෙන. මේ කොල්ලොත්ත එකක හිටිය අපිට උදගුවට කවුරුත් නැතිවී කියලා මංකෝ යකෝ තෝ පව් කරලා තෝ මැරුුණට පස්සේ ඔය යාලුවන්ගේ කරවඩින් ගියත් තෝ යන්න නිරේනම්. උඹොයි වැරත් අතෑරයට පස ොගේ යාලු ඔක්කෝ උබව අතාරී කානුවෝක වෙටලක් කුණු නත් උඹ ඉපදිලන්නේ දෙව්ලෝනේ. ඒ නිසා පව්කාරයන්ගේ කරෙන් යනවට වැඩිය කානුවෝක මැරන්ට කැමතිව අංකිව. පවුකාර ලෝකෙ ලොක්කෝ විදිහයට හිටියත් බලු පෙරහැර ඉස්සරෙෙන් යනය එකත් බල්හෙක්මයි. අඩුපාඩු හදාගෙන අමාරුවෙන් අඩාන්ඩහරි සිරල් කෙඩිකෙඩි හරි අදාගෙන හදාගෙන, තෙරුවන් ගොුණ සීකරන වත පිරිත කියයාගෙන බනාහගෙන ඉන්නේ එක අමාරුව ඥන්නේ සිංහහන්ගේ පෝලිවේ පිටිපස්සෙන් කොරගගාගියත් සිංහහෙක්මයි. නිසා සාමාන්‍ය ලෝකයේ ලොක්කෝගේ හිටියට වැඩක් නැත සත්පුරුසයන්ගේ ලෝකී අඩ අඩා පලයල්ලා. කාමේ වෙනුවෙන් කඳුළු සලපු වැඇස්පලින් මංගේ බුදුරජාණන් වහන්සේගේ ගුණහලා කඳුලු සලන්ට. බුදුරජාණ වහන්සේ ගැන සිහි කරලා ඇත්තිවෙන චිත්ත ප්‍රසාධං. කෙලෙස් ගිනි දවලදාන්ට පිළිකාවකට කරන් අල්ලනවා වගේ. කෙලෙස් ගින්නට බුදුගුණ හිත හිතා ඇතුළේ ගින්න සිසිල් කරගන්ටආන්ත ධර්මය. මේ බුදුරජාණන් වහන්සගේ ශාසනේ බොහෝ දෙනා මඟපල ලැබේ භාවනා කරද්දෙන් නෙවෙයි. කොහොමද මාර්ග පල්ලව බනහද්දී. ියට හැත්ත පහක් විතරමේ බුද්ධහාසනය සසරින් එතර වුුණ අය එතර වුණේ බනහද්ද. බනහානකුටයි අඩුපාඩු හදාගන්ට නැමින් එෙහිත ොකද මේ ලෝකගෙන් අපි දන්නේ බුදුරජාන් වන්සේ දන්නේ. ස හැවරි ධර්මය හන්ඩ ඕන පුරුදු කරන්න පුලුව එකක් අහණඩ ඕන. එක පෝරම අභිධර්මින්ට අත තියෙනවා. එක පවරවා පංචුපාදනස්කන්දය අවබෝධ කරන්න ඕන කියල්ලා අත දයෙනවා මෙයින් බුද්ධාගෞරෝ වෙලා ආර්උපවාද වෙලා කොහොමේ එවැනි උතුන් දර්මයක් පිහිටා නේදේ. ඊර්වාසි පංු පානස්කන්දේ පටිච්ච සවම්පාදය අභිධරමේ ඔය කරුණුටිටක් මතක හිටලා වාද කරකර කර යනවා. පණ්ඩිතකන් දොඩුව දොඩෝ යනවා පිහිටක් සලසාගණ්ඩ තියෙන ධර්මය ආභරණයක් විදිට පාවිච්චි කරලා වැජඹෙනවා දුගෙතති යඋපදන්නේ. ම පහිටක් ගන්න නැතුව ලෝකට පුරසාරමට දුොඩන දහම අන්දිග්‍ය අතීතියන පහනක් වගේ. ඒ පහන තියන්නේ අන්දක්ළඟ. එහිනිසා පින්වත්න ගැලවිට බලන්ට ලේසි නහැ. බුදුරජාණහන්සේ ඔය විදිට ගුඩාක් දෙනා දුවිිති යන්නන බව වදාලා මේ විදිීටත් වදාලා පින්වස් සාරිපුදත යංකිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධමාතරයක් ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් සභ්්‍යීතයේ සග්ග පරායනා ඒ සියලු දෙනා සුගති උපදිනවා. එහ නිසා සද්ධ මාත්‍රයක් වත් ඇතිකරගන්ට ප්‍රේම මාත්‍රයක් වත් ඇතිකර ගන්ට බුදුරජාණන්සේ සරණයන්ට ශ්‍රී සද්ධරමය සරණයන්ට ආර්ය මහ සංගරත්නය සරණයන්ත. තිසර දේව හිතේ විිහිටවගද. වැරදෙන් ගැලවෙන්දත් එම දැන් සමහර පින්තින හිතනවා මගේ අති මේ වැරද්ද වෙනවා මම එක හදාගන්න ඕන කියලා. එකපාර අමාරු වෙයි. දැන් කාමයට යොමු වෙච්ච කෙනෙක් කන්නවන ජරාව බලන්ට පෝර්ණවලින් ඇබැහි විච්චිෙනෙක් කන්නවන සමහරට බැල්මන මගේ දැරුමි හැටියට කල්ල දහයක්කෝවට ඇබැහි විච්චාය ගත්තුත් අටදිනගව තැඟන්නවා. එතකුට කරන්න දන්දී බඹසර වගේ උතුන් සීලියත් දවස හතක් රකිින්ඩුවනු. කන කිසිම කාම ක්‍රියාවක් කරන්නේ රාගික දෙයක් කයින් කරන්නේ දවස් හතක් සීල්රැ කලා රුවන්ගලි මහසෑයේ ගෞට ගිල මලාක් නැති වනත් කමන්නේ මහස පාදමලළඟ බුදු සිරිපාලඟවැඳ වෙටන වගේ දඩ නමස්කාර කරලා මන් දවස් රහක්රැකපු බමසර ජීවිතය මහන්සෑට පූජා කරනවා ප්‍රතිපත්ති පූජාවකදට ස්වාමිණි භාග්‍යතුනාස මටම පාපෙන් ගැලවිලා මගේ ජීවිතය හදාගැන්ඩ මටහා සිර්වාද කරන්න කියලා. එතනදු සිල් සමාදාග ලයින්න. ඇවල දවස් දෙකතුන කියට ආයින්ද බෑ හිතේ කෙලෙ ඇවිස්සෙනවා. ක්මනට හිතරන නෑම රුවන්ගල සෑ ගහිල් ඇෙල්ල කරන දෙයක් කරනවා කියර. එකක් මට රුවන්ගලි සහට අපහු යනවා. ගිල්ලකන අනී මට මේ යමාරුයි. ඇති මට ස්්‍රීලී සමාධන්මාට මට රැක ගන්ට ආශසිරවාද කරන්නගෙන ආයි බසට සමාදාංගලයිනවා. ඔහම මහත්තාට වතක්මට අටර බැම කෙල්ලනවා. බයයි. නිතර නිතර බුදුරජාන්ාවන් සඇසරු කරනට ලෝකේ බලවීග බයයි. අදකාල දන්න රුවන්ගලි සෑට ගීල එනකොටත් දේවාලකට පන්රක් ගටකක් නෙන්න කියලා. මේ බුදුන් ඇඳ එනගමම් පනුරක් ගැටහගෙන එන්නේ. ඒකයි පිහිතන් නැන්තේ. අහල නැද බුද්ධ කාලෙ පොඩි ළමෙක් යක්ක ව අදටි කියලා නමෝ බුද්ධයකිව කියලා රෑල්ලවනක රැක්ක කියලා. අද කාල යක්ක්කු වෙහලා මේ තිස්පැයේ පිරිකි නොන් රැකින්නේෑන තිස්සර සරන්න පිහිටපු කෙන බුදුරජාණන්සේ සිහිකරපු පමහෝ ඇති සියදුව රක්ෂාවට ගැනු මහරජුව යුද්ධ සියටටක් කලා රජරන ති බම බුදුරජාන්සේ සරණයන මට වෙන සරක් නෑ බුදුන් සරණින් මට සීලු ආරක්ෂාවයි කියලා. බද්ද තුතිලෝක සරන බුද්ධ සුරිය තමනුද ඒ ගාතාව ලියාගනහිතිී. යුද්ධට යනකුර ගාතාතුන සීකරන සරණ සේකරනවා. එක ඊ තාලයක් රජ්ජරන්ට වෙදිල. කොහමද. මේ ඇඟට එන ඊතලයේ වදින්න නැත්තන් ඉනා ගොහොමදින්දද. හද වූුණයන් අන්න වන්න කොඩුවිෙන වදින්නේ ටිස්සරණය නෑ. මරන දරගන්න නැතැන් ටිකටික දෙඩිවියයනකට ඔය උනට අරහිමුත් පොඩ්ඩක් හොඳයි සියලු ප්‍රශ්න විසඳගන මැරිච්ච එකක් කියන්න බලන්න. ඔල ගංව ලාච්චිල සහල මැරිල යි එකෙක් කියන්න බලන්න සියලු ප්‍රශ්න විසඳගන මැරිච්ච කෙනෙක් එහෙම නෑ. ඒනිසා මේ ප්‍රශ්න ඉවරවෙන්නේ ප්‍රශ්නය ඉවර කර ගන්න නම් බුදුරජාන් වහන්සි සරණයන්ට. දර්මී සරණයන්ට සංගා සරණයන්ට පංච සීලි අමාරුවෙන් රකිින්ද. බුදුරජාණන් සිට සද්ධ මාත්‍රයක් පේ මාත්‍රය ඇතිබූ සබ්භීතය සංග පරායන ඒ සිරුදින ස්වර්ගය උපදිනෝ දෙව්ලෝව. එනිසා අපි කාටත් දහසක් පව්යටකොට දහසක් පවු් ගෙවා. බුදුරජාණන් ගෙවීම පිණිස බුදුරජාණන්සේ සරණයන්ට අවංකෝම ධර්මය සරණයන්ට සංඝයා සරණයන්ට සීලයක පිහිටන්ට වාසනෞද්ධාවීවා. ඉතින් පිින්වත්න අද දවසේ මේන් ධර්මදාානය මේ ගමී පිංවතුන්ට ලබාතින්නේෙත්. ඒවාගේ ශ්‍රද්ධා රූපවායන පටිගත කරලා ලෝකයේ සත්්‍රයාට අහන්ට සලත්වන්නේෙත් කුරුණ ඇගල නාගස් සින්න පදිංචි DජP ගුණ සීලිහි මහන්මය. ඉතිං මේ රැස්වුන සීල් උපින් සියලු දෙවිදවතාව වන්නාන්ශෙල්ලාට අනු මෝදන් වේවා. සක්දිවිඳුන් සතරවරන් දෙවියන් සම්පතිදිවුරු ු සබන්දවියන් ඇතුළු සසිලු දෙව දෙවතාව නම් සිල්ලට අනු මෝොදන් වඒේවා. මේ බණටි ගහලා ගෞරවාරි හිතුව නම් අනේ මටත් තුනුරුවන් සරණයන්ට ඇත්තා. අනේ මටත් මංගේ අකුසල් දුරුකර ගන්ට ඇත්තා මටත් මගේ අඩුපාඩු හදාගන්ට ඇත්තන් කියල යන් කෙනෙක් සිතුවාද ඒ අහිංසක සත්පුරු සයන්ට දෙවරු දෞ් කරත්වා දේව රැකවරණය සලසත්වා මේ අහිංසක මිනිස්සුන්ට සුගතිය උපදීන්ට රැකවරණේ සරසත්වා උපකාර කරත්වා දෙවියෝධ ගෞතම සසුනේ පිහිට ලබත්වා. ඒවාගේ මේට වසරකට ආසන්ඩි අකල් මරණයකට පත් ව නලින් අරුණ චින්තක පුතාට මේ පින් අනුමෝදන්ගේවා අනුමෝදන් වඒවා. මේ පවුලේ කවරු. මේ පරලෝග යන් කෙනෙ පින් බලාපොරෘත්වයෙන් වේත් නම් ඒ සියලු දිනාට පින් අනුමෝදන් වේවා. මේ වෙෙර විහාරස්ථාන වට වැඩහිටපු නායක ස්වාමන් වන්සේ ලාපවත් වී සිටිත්නං. ඒ නායක හිමිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ කවුරුත් නමින් මේ පරලෝ ගිඥාන්තන්ට මේ පින් අනුමෝදන් වී. පරලොව සැපේ වීවාර සාතිකය. ඒවාගේ මේ පින්කම ඉතාම සාර්ථක කරගට අපමන්න සහයෝගයක් දුන්නේ අපගේ පවත් කිඩ පොල පන්සලේ ගරතර අපේ නාහිද ස්වාමීන් වහන්සේ. ති උන්ාංසේගේ ආශිර්වාදීෙන්, උපකාරෙන්. පූරණ සහයෝගෙන් මේ කටයුතු සිද්ධ වෙන්නේ. තින් කිඩපුොල පන්සලේ අපේ නායක හමුදුරු. නිදුක්වේවා, නීරෝගවා සුවපත්වේවා. බොහෝ කල් වැඩවාසය කරත්වා පින්වත් නායක ස්වාමීන් වහන්සේ ද ගෞතම සසුනේ පිහිට ලබත්වා කෙත සාතික. ඒවාගේම පින්වත්නී මේරස්කරගන්ටිදුනාා වූ සියලු පුන්නේ දැරවයන් ඒ කාන්තෙන් විශේසිෙන් අනුමෝදන් කරනවා. මේ විදියට සත්ත්වයා සතරාපායි යනකොට පරිසරයක් හැදිලතියෙද්දී. මේවා අපි උ දන්නවන්න ඇතුව මැරෙන්ට වෙන්නේ ඒම අහන්ටවත් ලැබෙන්නේ අපිටද අපේ ගුරු ස්වාමිනාාම්සිකින් උපදෙස් ලැබෙන නිසා. අපේ ගුරු ස්වාමිාන්සේ පහල් නොවෙන්ඩ අපිවත් දන්නෑ හාං කවිසියක්. බලන්ට හතර පැත්තේම මිනිස්සු දුග තිීරනි වැටෙන්නේ. සා මාගේ ගුරු ස්වාමින්නාම් සිට මේ පින් අනුමෝදන් වීවා.